දෙමළ භාෂාවෙන් කුලම් කියලා කියනවා වැවට, තෙප්පම් කියලා කියනවා කුඩා ඔරුවට, තෙප්ප කුලම් කියලා පොදුවේ කියනවා මේගොල්ල කඳුකරේ තියෙන පුංචි වැව්වලට. එතකොට මම අද ඔයාලත් එක්ක යන්න හදන්නේ තෙප්පු කුලම කියන නමින් හඳුන්වන ටිකක් ප්‍රසිද්ධ නුවර මාතලේ අතර දිස්ත්‍රික් සීමාවේ තියෙන ජලාශයකට. ඔයාලට ඈත පේන්නේ සුන්දර ගමනාන්තයක්, සංචාර ගමනාන්තයක්, බොහෝ දෙනා යන්න කැමති තැනක් වෙච්ච රිවර්ස්ටන් නකල්ස් කඳුපන්තියේ කෙළවරක්. මේ තියෙන්නේ එතෙන්ට යන පාර ෂෝ කොන්ක්‍රීට් පාර කියලා හිතන්න එපා. දිගටම මේ විදිහට නෑ. ඉතින් මෙතෙන්ට එනවා නම් ඕෆ්‍රෝඩ් වාහනයක, මෝටර් බයිසිකලයක, ත්‍රී රෝද රථයක වගේ එක එනවා නම් හොඳයි. එන විදිහ මම පොඩ්ඩකින් කියන්නම්. මේ තියෙන මධ්‍යම පරිසර අධිකාරියන් මායිම් කරපු මේ සීමා කණු මින් එහාට තියෙන්නේ මෞසාව කියන පරිසර ආරක්ෂණ කලාපය. මෞසාව පරිසර ආරක්ෂණ කලාපයේ කෙළවරකට වෙන්න තමයි මම යන්න හදන තෙප්පු කුලම කියන පුංචි වැව තියෙන්නේ. මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා. ලස්සනම පාර අංකුඹුර අලවතුගොඩ පැත්තෙන් ඇවිල්ලා අංකුඹුර අලවතුගොඩ පාරේ විලාන උඩගමින් ඇතුළට එන එක. තව පාරක් තියෙනවා මාතලේ කූඹියන්ගොඩ උඩුපිහිල්ල පැත්තේ. එතනින් කන්ද උඩට නගින්න පුළුවන් මාඋස්සාව කියලා. ඒක ගොඩක් දුෂ්කරයි. ඒතකොට මම තෝරාගත්තේ මේ පාරවල් දෙකම නෙවෙයි, නුවර මාතලේ A9 ප්‍රධාන පාරේ බලකඩුවෙන් ඇතුළට එන පාර. මේ පාරේ ජලාශය ළඟටම අරම කලින් කිව්වා වගේ වාහනයක යන්න පුළුවන්. ඔයාලා සමහර විට දන්නව ඇති මේ ලොකු කොළ තියෙන ගහ බැදි දෙල් නැත්තම් වල් දෙල් කියලා හඳුන්වන ලංකාවට ආවේනික ශාකය. ටික ටික උඩට එන්න එන්න ලස්සන වැඩි වෙනවා. තව ටිකක් උඩට යනකොට තව ලස්සනයි. අපි හෙමින් හෙමින් ගිහිල්ලා බලමු. මේ හැරේ ලස්සන තනතිල්ලක් වගේ යම් සුන්දරත්වයක් ඔයාලා දකින්න ඇති. හැබැයි මේ සුන්දරත්වයේ යටනම් ටිකක් අසුන්දර කතාවක් තියෙන්නේ. මොකද ලොකු ගස් වැවෙන්නේ නැතුව මේ විදිහේ තෘණ වර්ග වැවිලා තියෙන්නේ. හරකුණ්ඩ තනකොළ කවන මිනිස්සු අවුරුද්දකට දෙකට සැරයක් මේව ගිනි තියනවා. සත්තුත් ඉවරයි, කැලෑවත් ඉවරයි, ඊට පස්සේ ගින්නට ඔරොත්තු දෙන මෙන්න මේ වගේ ශාක විතරක් වැඩෙනවා. ඒක අපරාධයක්. මෙතන පාර අයිනට පේන පුංචි දිය ඇල්ලක් පහලට බැහැලා නාන්න පුළුවන්. දැන් මන් නාන්නේ නෑ, මොකද මගේ මූලික අරමුණ මෙතනින් නාන එක නෙවෙයි, වෙන දවසක නම් නානවා උඩහට යන එක. මේ මඟදි හම්බෙන තවත් පුංචි වතුර පාරක්. බොහොම කලින් මේවා තේවතු. ඒ කාලේ තේවතු වගා කරපු අය බොහොම ලස්සනට නඩත්තු කරලා තියෙන වතු. මේ බලන්න වතුර ගලාගෙන යන්න ගැළපෙන විදිහට ගල් වලින් බෝක්කු හදලා බොහොම හොඳට තියෙනවා ඒවා. ඔයාලා ඉංග්‍රීසි එස් අකුරක් හිතින්ම වගන්නකො. එස් අකුර කෙරවලවල් නැවි අපිට පුළුවන් නේද සරල රේඛාවකින් යාකලා ලං කරන්න. අන්න ඒ වගේ වැඩක් කරන්න පුළුවන් අපිට කඳු නගිද්දී. කඳුකර පාරවල්වල මේ විදිහට පේන ප්‍රධාන පාර යන්නේ නැතුව ෂෝට්කට් දාන්න පුළුවන්. මමත් දැන් ලැහැති එහෙම තැනකින් දෙකින් ගොඩ වෙලා ගමන කෙටි කරගන්න. මේ තියෙන්නේ ඒ වගේ කෙටි පාරක්. හැබැයි කූඩැල්ලොන්ට බය අය මේ වගේ පාරවල් තෝරගන්න එපා. විශේෂයෙන් වැහි දවසක් වගේ වුණොත් කූඩැල්ල ගොඩක් ඉන්නවා. මෙතන ඉස්සරහා තේවතු වල දළු නෙලන මිනිස්සු ඇහැට පේනවා. සූම් කරොත් සමහරට ෆෝන් එකට පෙනේවි. මෙතනින් පල්ලෙහා පුංචි වතුර පිල්ලක් තිබුණා කලින් එද්දී. මම පහළට බැහැලා බලන්නම් ඒක දැනුත් තියෙනවද කියලා. තිබුණොත් ඔයාලට පින්තූරයක් බලා ගන්න පුළුවන්. තියෙනවා කොළපතකින් හදලා තියෙන්නේ හරි ෂෝක්. බොහෝම නිදහසේ සීතල වතුර ටිකක් නාලා කුරුල්ලන්ගේ සද්දය අහලා මිනිස් කටහඬක් ඇහෙන්නෙම නැහැ. අගේට වෙහෙස නිවාගෙන යන්න පුළුවන් තැනක්.
තව දෙයක් කියන්නම්. මේ වගේ තැන් දෙක තුනක් තියෙනවා මේ කන්දට නැගීදී ජලාශය ළඟට යද්දී ඒ ඕන තැනකින් නාන්න කියලා මම අනුමත කරනවා. හැබැයි තෙපුකුළුම ජලාශයෙන් නාන්න එපා. ඇතුලේ මඩ තියෙනවා. ගිරෙන් ගිලෙන්ට එරෙන්ට ඉඩ තියෙනවා. පීනන්න පුළුවන් කෙනෙක් වුණත් ජලාශයට බහින් නැති එක තමයි හොඳ. අයත් පාරවල් දෙකක්. දිග, ලේසි, ලොකු පාර තෝරගන්නවද? කෙටි, අමාරු, අඩි පාර තෝරගන්නවද? මන් තෝරගන්නේ කෙටි, අමාරු, අඩි පාර. කිසිම කන්දක් නැගින්න කණ්ඩායමක් එක ගිහිල්ලා මන් දෙවනි වෙලා නැහැ. කොයි කන්ද නැංගත් මම තමයි ඉස්සෙල්ලම නැගින්නේ. මේකේ මට තරගයක් නැහැ අද මං විතරක් කරන නිසා. ඔන්න මතු වුණා ප්‍රධාන පාරට. අර ඉස්සරහා වලාකුළුකින් මුදුල වැහිලා තියෙන කන්ද තමයි ඔයාලා දන්න ප්‍රසිද්ධ හුනසෝල් හෝටල් එහෙම තියෙන්නේ වත්තේගමට නගරයට පිටිපස්සේ. පහලින් වැහිලිහිණි ගොඩක් ඉතිරෙන පේනවා. ජලාසනකට ගියාට පස්සේ වෙනදා නම් රංචු පිටින් වැහිලිහිණි ඉන්නවා. බලමු අද තෙන්දීද කියලා පොඩ්ඩකින්. මේ හීම්බෝ විටිය සමහර ලෙඩවලට ආයුර්වේදයේ ගුණයි කියලා සලකනවා. මම වැඩි විස්තර ගොඩක් දන්නේ නැහැ ඒක ගැන. ඔයාලට මට ඒක දනවන්න විදිහක් නැහැ. පැංගිරි මාන වවල තියෙනවා මේ වගේ. අඩේ තිබහම පැංගිරි මාන පොඩි වෙලා හරි මිහිරි සුවඳක් එනවා. මේ තියෙන පැංගිරි මාන සාමාන්‍යයෙන් වතුවල තේවවන්න කලින් පැංගිරි මාන වවනවා පසසෝදා යෑම නවත්තන්න. මේ නම් එහෙම වල නෙවෙයි මට හිතෙන්නේ තේවතු විනාශ වුණාට පස්සේ ඉබේ වෙවිල වෙන්නේදී. මෙතන ටිකක් ලොකු ප්‍රදේශයක් ලස්සන පේනවා. පොඩ්ඩක් අල්ලලා බලමු. පාරේ ගොඩක් උඳු පීලේ වැවිලා තියෙනවා. මට උඳු පීලේ දැකිදි මතක් වුණේ මෙහි ඉන්නේ සත්තු මුකුන්ද කියලා දෙන එක විස්තර කරන එක. ලොකු සත්තු නෑ. හාව රිලවණ කොහෙත් ඉන්නවනේ රිලවඳුරු. නරි ඉතෑව වගේ පුංචි පුංචි සත්තු ඉන්නවා. අහම්බෙන් තමයි දකින්න ලැබෙන්නේ. හාව නම් සමහර විට චුට්ටක් සුලබයි වගේ. හාව නැතත් සමහරට හාව බෙටි දකින්න ඔයාලට පුළුවන් වෙයි. ආපහු තෝරා ගැනීමක් නැවතත් සුපුරුදු පරිදි කෙටි පාර තෝරා ගන්නවා. මේ මඟ වැටලා තිබුණ ගෙටියක් වෙරළු ගෙඩිය වගේ කණ්ඩෙපා ලුණු මිදෙල්ල කියන ගෙඩිය මේකේ දැව ගන්නවා මේ වඩු කර්මාන්තය සඳහා. මං අර පහළදී ටිකක් දුර ඉඳලා පෙන්නුවා බැදිදෙල් කියලා ගහක්. ශිෂ්‍යත්ව කරන ළමයි දරුවෝ ඉන්නව නම් එහෙම පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ බොහොම සමීපව අතින් අල්ලන්න පුළුවන් තරම් පාතර නැවිලා තියෙන කොළයක් අත්තක් ගහ. හින්දා සමීපව පින්තූරයක් පෙන්වන්න හිතුවා. මේක තමයි ගහේ මුල. අත උඩට ගිහිල්ලා පහළට නැවිලා පාරේ අනිත් පැතර පාත් වෙලා තියෙනවා. මෙතන පුංචි වතුර පාරක් වෙහි කාලේ නම් පොඩි ලස්සන දියැලක් වගේ තියෙනවා. එතන ලොකුට ලස්සනක් නැහැ. මේ ලොකුට වෙවිලා තියෙන තුන වර්ගයක්
ගෝතමාන කියලා කියන්නේ ආක්‍රමණශීලී පැලැටියක් මම දන්න තරමින්. මෙතන ලස්සන තැනක්. හැබැයි මට අතීතේ මතක් වෙන දුක දැනෙන තැනක්. මෙතන දිරාගියපු ගස් ටිකක් වෙනේවි ඔයාලට. පුතා ඈත කඳු දිහා බලාගෙන අත් දෙක බැඳගෙන ඉන්නවා. මෙතන එක දවසක මගෙත් එක්ක ඇවිල්ලා එයාගේ ගත ඡායාරූපයක් තියෙනවා මගේ. ඒක මට අමිහිරි මතක ගේන එකක්. මෙතනින් පල්ලෙහා තව පුංචි වතුර පිල්ලක් තිබුණා. දැන් නම් පාරත් වැහිලා ගිහිල්ලා වගේ. ඒත් ගිහිල්ලා බලමු. එතනින් දෙතුන් සැරේ නාලා තියෙනවා අපි. වතුර පාර තියෙනවා. මේ ටික කැලෑවිදිලා ගිහිල්ලා පිල්ලක් නැහැ වගේ. මෙන්න මේ ලොකු තනකොළ තියෙන හරියට ඇතුලෙන් තමයි පිල්ල තිබුණේ. කවුරුත් මේ දවස්වල එන්නේ නැහැ වගේ දැන්. කිසිම සද්දයක් නැහැ. උළඟ විතරයි. පාඩුවේ නිස්කලංකේ ඉන්න පුළුවන්. කාගෙන්වත් කරදරයක් නැහැ. හිත නිවා ගන්න නම් ඉතින් මෙහෙම තැන් තමයි. මේ ඔටෝ බොන්සායි වෙච්ච ගහක්. බෝපැලයක්. මෙහෙවත් දැක්ක මෙහෙමේවත් දැක්ක ගමන් සමහරු කරන්නේ ගලවගෙන යනවා. මෙතෙන්ටත් නැහැ, ගෙදෙට්ටත් නැහැ, පරිසරෙටත් නැහැ. බලන්නකො හුලං වැඩි වැඩි ලස්සන මෙතන තියෙන කොච්චර සුන්දරද කියලා. දැන් තෙප්පු කුළුඹට හොඳටම කිට්ටුයි. මං කතා කරන එක නවත්තනවා. හැබැයි ඔයාලා සමන් දෙන්න කුරුල්ලෝ ඔයාලට කතා කරනවා. වතුර පාරවල් ඔයාලට කතා කරනවා. හුලඟ ඔයාලට කතා කරනවා. ඒ හනට ඇහුම්කන් දෙන්න මගේ හනට වඩා ඒ හනවල් හරි ලස්සනයි. මිහිරි මමත් ටිකක් කතා කරන්නම් පරිසරෙට ඉඩ දීලා. මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. මීට වඩා ලස්සන තැන් කඳ උඩ නැගගම තියෙනවා. ඒ ටික වෙනත් දවසක මම ඔයාලට අරන් එන්නම්.